ගරු ස්වාමීන් වහන්ස, අපි ශ්‍රවණය කොට තිබෙනවා රටක පාලනය කියන කාරණය, විශේෂයෙන්ම පාලකයා කියන කෙනා දෙහිමිවීම රටක සෞභාග්‍ය කෙරෙහි විශේෂයෙන්ම බලපානවා කියන කාරණය. මෙවැනි විපත් කරදරකාරී තත්ත්වයන් මැදේ රටක පාලනය කියන කාරණයක් මූලික කරගෙන ඔබ වහන්සේ කුමක්ද ස්වාමීන් වහන්ස අපට පැහැදිලි කර දෙන්නේ? මෙහෙමයි නෝනා, රටක පාලකයා අධාර්මික වෙනකොට ඒ පාලකයාගේ අධාර්මිකභාවයට අදාළව සමාජයත් අධාර්මික වෙනවා. පාලකයා තනියම අධාර්මික භාවයට පත් වෙනවා කියන කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. එතන මේ පාලකයා අනුගමනය කරමින්, පාලකයා ආදර්ශයට ගනිමින් ඒ පාලක පන්ති යාගේ එයාගේ හිතවත් පන්තිය මේවා ක්‍රමානුකූලව අධාර්මික භාවයට පත් වෙනවා. නමුත් එහෙම අධාර්මික භාවයට පත් වුණා කියලා නෝනා මන්නම් කොයි වෙලාවකවත් පාලකයෙකුට දොස් කියන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක්. වර්තමාන සමාජයේ පාලකයා නිසා, දේශපාලනය නිසා යම් ප්‍රශ්න මතුවලා තියෙනවා නම් නෝනා ඒක වර්තමානයේ හෝ අතීතයේ හෝ හිටියා වූ දේශපාලක ගේ වරද නෙමෙයි. ඒක අපි හොඳට තේරුම් ගන්න. මෙතන තියෙන පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෙමෙයි ක්‍රමයේ වරදක් නෝනා. ක්‍රමයයි මෙතන වෙනස් වෙන්න ඕනේ. මේ ක්‍රමය තුල මොන පුද්ගලයා දේශපාලනයට ආවත් ඔහු විකෘතියක් බවට පත් වෙනවා. අපි හිතමු මේ මොහොතේ මේ රටේ ඉන්න සිල්පද පහ හොඳටම ආරක්ෂා කරන මිනිස්සෙක් ඉන්නවා. එයා තමයි මේ රටේ ඉන්න හොඳම සීලය ආරක්ෂා කරන ගිහි පින්වතා. ඔහු තීරණය කරනවා මම මේ රටේ දේශපාලනයට එනවා කියලා. ඔහු මේ රටේ රාජ්‍ය නායකත්වයට ආවොත් නෝනා ඔහුත් විකෘතියක් බවට පත් වෙනවා. එනම් පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. පුද්ගලයාව විනාශ කරන්නේ, පුද්ගලයා විකෘති කරන්නේ නෝනා මේ දේශපාලන ක්‍රමයයි. මොකද අපේ රටේ දේශපාලනය තුල නෝනා අසීමිත අවස්ථා තියෙනවා. තේන්නා? අසීමිත අවස්ථාවන් දේශපාලනය තුල තියෙනවා. අසීමිත අවස්ථාවන් යම් ශේත්‍රයක තියෙනවා නම් ඒ ශේත්‍රය කෙරෙහි අසීමිත තෘෂ්ණාවක් ජනතාව තුල ඇති වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අසීමිත අවස්ථාවන් යම් ශේත්‍රයක් තුල තියෙනවා නම් ජනතාව තුල ඒ ශේත්‍රය කෙරෙහි අසීමිත තෘෂ්ණාවක් ඇති වෙනවා. ඒකයි වර්තමාන රටේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒතොර වර්තමාන රටේ ව්‍යවස්ථාව තුල ඉන්න ඕනා අසීමිත අවස්ථාවන් දේශපාලන ශේත්‍රය තුල ඇති වෙලා තියෙනවා. ප්‍රාදේශීය සභාව මන්ත්‍රී වේවා, නගර සභාවේ මන්ත්‍රී වේවා, සිහින දකින්නේ කවදා හරි පාර්ලිමේන්තුවට එන්න. යා දන්නවා පාර්ලිමේන්තුවට ආවොත් ඇමතිකමක් කවදා හරි යාට ලැබෙනවා කියලා. නේද? මොකද විනයක් නැහැ, නීතියක් නැහැ. එක නායකයෙක් කෙනෙකුට ඇමතිවරු 100ක් පත් කරනවා, තව නායකයෙක් කෙනෙකුට 125ක් පත් කරනවා, තව නායකයෙක් කෙනෙකුට 75ක් පත් වෙනවා. ඒ නිසා අසීමිත අවස්ථාවන් තියෙන නිසා නෝනා අසීමිත තෘෂ්ණාවක් ජනතාව තුලේ කෙරේ. එහෙනම් පුද්ගලයේගේ වරදක් නෙමෙයි තියෙන්නේ, මේ ක්‍රමේ වරදයි තියෙන්නේ. තේන්න? දැන් සමහර විදේශගත ඉන්න මහත්තුරු නෝල්ලා අපි ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මම ඉන්නේ කැනඩාවේ, නැත්නම් ඕස්ට්‍රේලියාවේ. අපේ රටේ ඡන්දයක් තිබ්බා. නමුත් ඡන්දේ ඉවර වුණාට පස්සේ අපි දන්නේ ඡන්දයක් තිබ්බා කියලා. මොකද ඒසා විනයකාමී විදිහට ඒ රටවල් වල දේශපාලනය සිද්ධ වෙනවා. ඇයි එහෙම ඒ විනයකාමී විදිහට සිද්ධ වෙන්නේ? ඒ රටවල් වල දේශපාලනය තුල අසීමිත අවස්ථා නැහැ. අසීමිත අවස්ථා නැති නිසායිම දේශපාලනයට අසීමිත තෘෂ්ණාවක් ජනතාව තුල නැහැ. ඒගොල්ලෝ දන්නවා කවුරු ජනාධිපති වුණත් ඇමති මණ්ඩලයේ 20යි කියලා. ඒගොල්ලෝ දන්නවා කවුරු රටේ රාජ්‍ය නායකයා වුණත් දක්ෂභාවයට පළපුරුද්දට මටයි නිරතර දෙන්න කියලා. ඒ නිසා අසීමිත අවස්ථා නැති තැනදී නෝනා අසීමිත තෘෂ්ණාවක් ජනතාව තුල සකස් වෙන්නේ නැහැ. නමුත් ඒ රටේ ජනතාව අපිට ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්ස, ඒ රටේ දේශපාලනීය විනයගරුක වුණත් අපේ තරුණ දරුවෝ ඒ රටේ හදාගන්න බෑ. තේන්නා? අපේ තරුණ දරුවෝ හදාගන්න බෑ. අපි හරි බයෙන් ඉන්නේ. මොකද ඒගොල්ලෝ කාමයේ පැත්තට, විනෝදයේ පැත්තට, මත්වතුර පැත්තට, ඒ පැත්තට ඇදිලා යනවා. ඒ මොකද්ද වෙන්නේ? අසීමිත අවස්ථා විනෝදයේ කෙරෙහි තියෙනවා. කාමාශ්වාදයේ කෙරෙහි අසීමිත අවස්ථා තියෙනවා. දේශපාලනයේ කෙරෙහි අසීමිත අවස්ථා නැහැ. ඒවා ව්‍යවස්ථාවෙන් මේ දේශපාලනය තුල අසීමිත අවස්ථා සීමා කළයි තියෙන්නේ. නමුත් සමාජය තුල කාමයන් උදෙසා අසීමිත අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ අම්මලා අපිට කියනවා අපේ දරුවෝ ඒ රටවල් වල තියාගන්න හරි අමාරුයි කියලා. මොකද කාමයන් උදෙසා අසීමිත අවස්ථා තියෙන නිසා ජනතාවගේ කැමැත්ත ඒ අසීමිත අවස්ථා කෙරේ තෘෂ්ණාව වැඩි වෙනවා. ඒ නිසා දරුවෝ හදාගන්න ඒගොල්ලන්ට බැහැ. තේන්න? නමුත් වර්තමාන අපේ රටේ මොකද්ද වෙලා තියෙන්නේ? දේශපාලනය තුලත් අසීමිත අවස්ථාව නිසා ජනතාව තුල අසීමිත තෘෂ්ණාවක් තියලා දේශපාලනයේ විකෘතියක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම කාමයන් කෙරෙහි අසීමිත අවස්ථා ඇති කරලා ජනතාව කෙරෙහි අසීමිත තෘෂ්ණාවක් ඇති කරලා රටම එකම ව්‍යාධියක් බවට පත් කරලා තියෙනවා. එහෙනම් නෝනා මේක පුද්ගල වරදක් නෙමෙයි. මොන දේශපාලනයාවත් මොන ආණ්ඩුවාවත් මේක වෙනස් කරන්න බෑ. වෙනස් කළ යුත්තේ ක්‍රමයයි. මේ දේශපාලනය තුල තියෙනා වූ මේ අසීමිත අවස්ථා ලැබෙනා වූ ස්වභාවය වෙනස් කරන තාක්කල් නෝනා කවුරු පාලකයා වුණත් ඔහු විකෘතියක්මයි. ඒක ධර්මතාවයක්.
එනිසා ව්‍යවස්ථාගතව ඇතිවෙන්න ඕනේ කවුරු පාලකයා වුණත් මේ රටේ කැබිනට් මණ්ඩලය 20යි. ඒක ව්‍යවස්ථාගත කාරණයක් කියලා වෙනස් කරන්න කාටවත් බැහැ. එවැනි ක්‍රමවේදයකින් තොරව නොනා ඔය ගන්න කිසිම ක්‍රියාමාර්ගයකින් කවදාක්වත් මේ රටේ දේශපාලනීය යථා ස්වභාවයට නැවතපත් වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. එවැනි තත්වයක් තුල වර්තමාන සමාජයේ දේශපාලන ක්‍රියාවලිය නොනා අන්ත බොහොම දුර්වල ආකාරයෙන් ක්‍රියාත්මක භාවයට පත්වෙන එකට හේතුව සිල්පද බිඳීම සහ කුසල් මූලයන්. ලෝභ ද්වේෂ මෝහයන්. ඒ නිසාම නිරේතුරුවම ලෝභසිත සකස් කරගනේ ලෝභසිත පිටිපස්සේ සැඟවිලා තියෙන ද්වේෂය මතු කරගනිමින් නිරේතුරුව මෝහයට අදාළ ගමනක් තමයි වර්තමාන දේශපාලන ක්‍රමය තුල යන්නේ. එතකොට ඒ දේශපාලන ක්‍රමය තුල ඇතිවෙන්නා වූ අනතුරු වලට වර්තමානයේ මුළු සමාජයෙටම එක හා සමානව මුහුණ දෙන්න වෙලා තියෙනවා. එනිසා නෝනා මම නම් බෞද්ධ භික්ෂුවක් ඇටියට මේ ස්වභාවය දශමකින් හෝ වෙනස් කරන්න පුළුවන් කියන කාරණේ දකින්නේ නැහැ. දකින්නේ නැහැ. තේන්න. මොකද මුළු මනුස්ස සමාජයේම පංච උපාදානස්කන්ධය කෙරෙහි බලවත් වූ තෘෂ්ණාවක් තුල බැසගෙනයි ජීවත් වෙන්නේ. බලවත් වූ තෘෂ්ණාවක් තුල බැසගෙනයි ජීවත් වෙන්නේ. ඒ නිසා මෙතන කවදාක්වත් නෝනා අපිට අත්වැල් බැඳගෙන මේකෙන් ගොඩ එනවායි කියන කාරණයක් නම් මම නම් දකින්නේ නැහැ. සිහිනකින්වත් මම දකින්නේ නැහැ. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ ව්‍යාසනයන් හමු වෙනෝනා තනි තනිව අපි මේකෙන් එතර වෙන්න.